කොවිඩ් 19 මට පෙනෙන්නේ මේ අවුරුද්දේ අවසන් වෙයි කියලා. එයා පැතිරෙනවා. එක වටයක් එනවා. ඒ වටෙන් පස්සේ තව වටයක් එනවා. ඒ වටෙන් පස්සේ තව වටයක් එනවා. ඒ වටෙන් පස්සේ තව වටයක් එනවා. එදා කිව්වා මේ මාස වෙනකොට කොවිඩ් පාලනය කරා කියලා. ඊට පස්සේ දැන් දෙවෙනි එක ඇවිල්ලා දැන් තුන්වෙනි වටේ ඇවිල්ලා තියෙන්නේ. ඉංගලන්ත තුන්වෙනි වටේ පළවෙනි එකට වඩා දුරයි. අන්න එහෙම ඇති වෙලා තියෙන්නේ. ඒ ඒ ඒ එකම ජීවිත නැති වෙනවා. අද කොවිඩ් නිසා අපේ මේ ව්‍යාපාර වහලා තියෙනවා. ආර්ථිකය නැති වෙනවා. ඊළඟට මැරුණ සංඛ්‍යාව දැන්ට කියනවා ලක්ෂ 20යි කියලා. ඒත් ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් කියන පුවත්පත කරපු විග්‍රහයෙන් ගිය අවුරුද්දේ හැම මාසෙම ලෝක රටවල් ගණනාවක් අරගෙන එදාට වඩා මැරුණ සංඛ්‍යාව වර්ධගත්තා. වැඩිපුර ගාණක් මැරිලා තිබුණා. ඒකෙන් 90%ක් කොවිඩ් කියලා දැම්මොත් මේවා වාර්තා කරලා නැත්තම් ඒක ලක්ෂ 30කට විතර එනවා. ලක්ෂ 20ක් නෙමෙයි ලක්ෂ 30ක්. ඊළඟට තියෙන එන්න කිරීම වැක්සීන් එක. අනේ ඒ ගැන මොකද්ද කරන්න කියලා. ඒකම කොවිඩ් එක වර්ගයක නෙමෙයි තියෙන්නේ. දැන් අලුත් UK ඉංගලන්තේ වර්ගයේ එක්සත් රාජධානී වර්ගයේ විශාල ප්‍රශ්නයක. දැන් ඇමරිකාවයි යුරෝපෙටයි දැන් ලංකාවටත් අපි ගෙනින් තියෙනවා. දෙවනියෝ තියෙනවා දකුණු අප්‍රිකාව වර්ගයේ. මේ වැක්සීන් වලට ඒ දකුණු අප්‍රිකාවයකට ඇතැම් වැක්සීන් වලට දකුණු අප්‍රිකාවේ වර්ගයෙන් අපිව බේර ගන්න බැහැ. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා බ්‍රසීල් වර්ගයේ. ඉතින් මෙහෙම වර්ග ගණනාවක් ඇති වෙලා තියෙනවා. මේන වැක්සීන් උත් කරන්ට බැරිද? ඉංගලන්තේ මහා මේ එක්සත් රාජධානිය කළා තියෙන්නේ. ඇත්ත වශයෙන් පෘතුගාලයෙන් දකුණු ඇමරිකාවෙන් හැම එක්කෙනාටම ගුවන්තොට පොළ වහලා තියෙන්නේ. ඒ නිසා මේක මට පේන්නේ එක සැරේ ඉවරයි කියලා. සමහර රටවල් එන්නත් කියන වැක්සිනේෂන් ආරම්භ කළා තියෙනවා. ඒ ක්‍රමානුකූලව පටන්ගෙන තියෙනවා. ඒ තවත් කල් යනවා. ඒකෙත් ප්‍රශ්න තියෙනවා. ඒත් ලංකාවේ එන්නත් කිරීම ගැන කිසිම සැලසුමක් නැහැ. අපිට කිව්වා සියලු දෙනාටම මාර්තු මාසේ ලැබෙනවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයි. මිලදී ගැනීම තාම හරියට අපේ රටේ සිදු වෙලා නැහැ. අපි ඒක මතක තියාගන්න ඕනේ. අපි මෙතන කිව්වට මිලදී ගැනීමක් කළා නැහැ. අපේ සෞඛ්‍ය අමාත්‍යතුමිය කිව්වා නොවැම්බර් මාසේ කොවැක්ස් වැඩසටහන යටතේ අපි ලබා ගන්නට අත්සන් කරනවා කියලා. ඒ ඊට පස්සේ අපිට කියලා නැහැ කොහොමද වෙළඳපොළ ලබා ගන්න, කොහෙන්ද සාධාරණ බෙදන්නේ. කොවැක්ස් කියන්නේ රටවල් 63ක්, දියුණු රටවල් 63ක් එකඟ වෙලා මුදල් දීලා තියෙනවා අනික් රටවලට උදව් කරන්න එන්නත් ලබා ගන්න. කොවැක්ස් ඒ සඳහා ගැවි කියන සංවිධානයේ ග්ලෝබල් ඇලයන්ස් ෆෝ වැක්සින් ඉනිෂියේටිව් යුරෝපීය සංගමයයි බිල් මිලින්ඩා ගේට්ස් පදනමයි ඒ වගේම ප්‍රංශය ආරම්භ කරපු එකක්. අනේ එතෙන්ට ඇතුල් කරලා එතෙන්ට දීලා තියෙනවා අලුත් වැඩසටහනක් ඇක්ට් ඇක්සලරේටර් කියලා. ඇක්ෂන් අගේන්ස් COVID-19 ටූල් කිට් ඇක්සලරේටර්. ඒකේ වැක්සීන් ඉන්නත ලබා ගන්න එක තමයි කොවැක්ස්. ඉතින් මෙතෙන්ට ගියහම මෙතනින් තමයි අපිට ඕනේ වැක්සීන් ලබලා දෙන්න. දැනට ආණ්ඩුවේ මේ පිළිබඳ ඊට වඩා වෙනත් රටකට ගියාද කියන එක වෙනත් සමාගම් ගන්නවාද කියන කිසිම සාක්ෂිය කොහෙවත් නැහැ. මම දන්නේ ආණ්ඩුව මොකද්ද කරේ කියලා. ඒ දැනට සූදානම නැහැ. අර WHO කන හදලා නැහැ. අපිට ජාතික කොමිටියක් නැහැ. මේ අනුව අපිට සේජ් කියන විශේෂඥගේ කණ්ඩායම නැහැ. උපදේශමාලා සකස් කළා නැහැ. විජු මිලදී ගැනීමක් කරාද නැද්ද කියලා අපිට කියන්නේ නැහැ. නියම යන්ත්‍රණයක් නැහැ. මිනිස් සම්පත් උහුණු කිරීමක් නැහැ. උපකරණ මධ්‍යස්ථාන ගැන කිසිම වචනයක් නැහැ. උපදේශ සකස් කිරීමක් නැහැ. මේ සත්‍ය ප්‍රකාශ කරන්න ඕනේ ආණ්ඩුවේ. විනිද වාගයක් ගෙවන්න ඕනේ. මේ භාගෙට කියන්නේ මගේ පාර්ලිමේන්තුවේවත් මාධ්‍යයෙන්වත් මේ ගැන හොයලා නැහැ. ඒ නිසා අපිට දැන් තියෙන්නේ මේකට සූදානම් වෙන්න. අපි විශේෂයෙන් මේකට සූදානම් වෙලා ඉදිරියට යන්නේ. දැන් ආණ්ඩුව කියන ආණ්ඩුවට ඇත්ත වශයෙන්ම මේවට මිල දීලා ගන්න මුදල් ගැන අපිට කියන්න ඕනේ. මට ආරංචි ආණ්ඩුව ගිහින් ව්‍යාපාරිකයන්ගෙන් අපනයන ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් මිලියන 10ක් තෑගි දෙන්න කියලා තියෙනවා මේව අරගන්න. මේ අපේ මූලික යුතුකම. අපිට ජීවත් වෙන්න තියෙන එකම මාර්ගය නිදහස් සෞඛ්‍යයක් කියන ආණ්ඩුවක්
මේ කියන්නේ වියදම් කරන්න උවමනයි අපේ මුදලින් ඒ මුදල අපේ අයවැය හොයා ගන්න පුළුවන් විශාල මුදලක් නෙමෙයි ඇත්ත වශයෙන්ම අපේ අයවැයෙන් පළවෙනිම ඩොලර් මිලියන 20000ක් අපි වෙන් කරන්න ඕන රුපියල් මිලියන 20000ක් අපි වෙන් කරන්න ඕන මේ සඳහා අපිට මුදල් ලබා ගන්න පුළුවන් එකක්වත් කරන්න නැතුව අපි හිඟා කනවා පුද්ගලික අංශයෙන් මේ අපිට සල්ලි දෙන්න කියලා ඔයගොල්ලේ අනාගතයට ආණ්ඩුව ලෑස්ති නැහැ මුදල් වියදම් කරන්න. එතකොට මොකද තියෙන්නේ නිදහස් සෞඛ්‍ය ක්‍රමය. මේ මුදල් එකතු කරන අයට අපි ස්තුතිවන්ත වෙන්නම් මේ මුදල් එකද මම කියන්නේ මුදල් යෝජනා යොදවන්න මේ කොරෝනා හැදුන අයට මීට වඩා පහසුකම් ලැබලා දෙන්න තවත් උපකාර නරන් දෙන්න අද මේ රටේ කොරෝනා මාර්තු මාසේ පටන් ගත්තයන් පස්සේ වෙන්ටිලේටර්ස් වැඩිපුර කීයක් දාලා තියෙනවද චීනෙන් හම්බුණා ටිකක් ඉතුරු ඒවා අපේ ගිලන් රටවල තිබුණේම ගලවලා තියෙනවා අපිට 3000ක්වත් නෑ වෙන්ටිලේටර් PCR මැෂින් සීමා සහිත ඔන්න ඔයවට දෙන්න කියලා අපි ඇයට කියවන්නේ ඒත් රටේ යුතුයකමක් තියෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ වුවමනා බෙහෙත් වර්ග එන්නත් අපිට ලබලා දෙන්න ඉතින් දැන් මේ ගැන වැඩි කතා කරන්න දෙයක් නෑ මේක අසාර්ථක වෙලා තියෙන්නේ අපි ආණ්ඩුවට කියන්නේ පාර්ලිමේන්තුවට දෙකම ඇස්සරලා ක්‍රියා කරන්න කියලා. අපි ඔක්කොම මෙතන සූදානම් උදව් කරන්න. මෙතන ආණ්ඩු මාරු කරන එකක් අපිට වැඩක් නැහැ. ඇත්ත වශයෙන්ම මම මෙතන විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මේ මෙතන තියෙන ප්‍රශ්නේ ජීවත් වීමේ අරගලය. සෞඛ්‍ය සුරක්ෂිතභාවය. ආණ්ඩු මාරු කිරීම ඒක ඇතුලේ තියෙන කම්බැදිලි නෙමෙයි. ඒවා වැඩක් නැහැ. දැන් මේ පාණ්ඩුව බාර ගන්නවා කියන්නේ කොවිඩ් හැදුනා වගේ. කිසිම වෙනසක් නැහැ. ඒත් අපි ලෑස්තියකට උදව් කරන්න. ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ කරුණු කියන්න. ඇත්ත හෙලි කරන්න. වියදම් වැඩි කරන්න ඕන නම් අපිට කියන්න. අපි ඒක දැනගන්න ඕනේ. ඒ වගේම අපි ඉන වෛද්‍යවරු අපි ඉන ඕනතරම් උදව් අපි ඔක්කොම ලෑස්තියලා උදව් කරන්න සැලැස්මක් ඇති වෙනවනම් මම පාර්ලිමේන්තුවට කියන්නේ තේරුම් කාරක සභාව එනසුමානෙමපත් කළා මේ කරුණු සියල්ලම ලබාගෙන කරුණා කළා දිනෙන් දින මොකද්ද සිදුවෙන්නේ කියලා බලන්න. මේ කරන්න කල් ගියොත් අපිට ලැබෙන එන්නත කල්යන මෙතන තියෙන්නේ ජනතාව ජීවත් වීමේ රටේ සෞඛ්‍ය ආරක්ෂාව ලබා දීම මේ කොවිඩ් එක මෙතනින් ගියා කියලා ඉවර වෙන්නේ නැහැ තව වටයක් එනවා හිතන්න එපා මේ අවුරුද්ද ඔක්කොම එන්නත කරලා අපි ඔක්කොම හොඳයි කියලා ඒක සිදු වෙන්නේ නැහැ සිංහල අවුරුදු කාල වෙනකොටත් වෙන්නේ නැහැ ඔය 120 කරන්න දැන් කියන හැටියට අවුරුද්ද අවසානයේදී ඊට වඩා අමතරව ගන්න අපේ ආණ්ඩුව ක්‍රියා කරේ නැහැ. සිංගප්පූරුව ක්‍රියා කළා, ඉංගලන්තේ ක්‍රියා කළා, පාවු රට ක්‍රියා කළා. අපි ක්‍රියා කරේ නැහැ. දැන් අපි හිර වෙලා තියෙන්නේ. එපා කියලා හිතුවේ. ඉතින් නියම කොමිටිපත් කළා, නියම වෙලස එන්න. මං හිතන්නේ රටේ හැම එක්කෙනාම දේශපාලනේ මතයේ කුමක් හරි වුණත් ලෑස්ති උදව් කරන්න මේ අරගලය ගෙනියන්න. ඒත් මේක නොකරනවා නම් අපේ ජාතිය නැති කරන්න කරනද? අපේ මිනිස් ජනතාව මරන්න කරන එක. ඉතින් මෙහෙම සහයෝගයක් තියෙන අවස්ථාවේදී එක එක්කෙනාගෙන් ගිහින් හිඟා කන්න නැතුව රටට කරුණු කියලා අපි හැම එක්කෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා ලබාගෙන වැඩ කටයුතු කරන්න කියලා ජනාධිපතිටත් මේ ආණ්ඩුවටත් මම මෙතන කියනවා. මොකද මෙතන තියෙන්නේ අපේ අනාගතයටත් වඩා මේ තරුණ අයගේ. ඒගොල්ලෝ ජීවත් වෙන්න තියෙනවා. ඊට පස්සේ ආර්ථිකය හදන්න තියෙනවා. යන මාර්ගය කොහෙද කියලා තියෙනවා. මෙහෙම බොරු කරන්න එපා. මේක බොරු කිරීම. අපි දන්නවා කල් යනවා කියලා. ඉතින් මම මාධ්‍යත් කියනවා මාධ්‍ය උතුකම කරුණා කළා ඉෂ්ට කරන්න. මොකද ඔයගොල්ලේ ජීවිතේ තියෙන තේ මේ රඳාපවතින මේ මත